ඔයාට ඔහොම වෙන්නයි මට මෙහෙම වෙන්නයි හේතුව මෙයා වෙන්න බැයිද කිරිරහට කටේ මෙල්ට් වෙන අලුත් මැලිබන් මිල්ක් ෂෝට් කේක් ඉවර වෙන්නේ සද්ද නැතුව ඇත්තට මට අද හරි සතුටුයි මොකද 2008 2009 අපේ බට්ටි ටිලිනාට්ටිගේ මම පළවෙනි වතාවට ප්‍රසංග වේදිකාව ගීතයක් ගායනා කළා නම් කළේ ෆ්ලෑෂ් බෑක් රොෂාන් අයගේ කණ්ඩායමත් එක්ක එදා මොකද කමෙන්ට් එකක් දුන්නද රොෂාන් අයියා අනිවාර්යයෙන් ඒත් මට හොඳට මතකයි වම් පැත්තේ රොෂාන් අයියා හිටියා මෙන්න මෙහෙම බලාගෙන ඉඳලා මම මේ සුප් පේන්නේ නැහැ නේ ඒක නෑ නෑ ඒ කියන්නේ ඇත්තටම මේ කටුන ඉරිය පැත්තේ තිබුණේ මට මතක විදිහටයි මම කිව්ව ඇන්ජලින් ගුණතිලක මහත්මගේ මාත්මිගේ ගීතයක් මේ ඇත්තටම යනකොට හොඳයි එහෙම එකක් කිව්වා ඒක ඇති අර ඔක්කොටම වඩා ඒ කියන්නේ මේ මම හිතන්නේ අර අපි ආදරය කරන සංගීතකරුවන් මම අදටත් ස්ටේජ් එකකට නැග්ගත් මට මතක් වෙන එක පාටම රොෂානගේ ෆ්ලෑෂ්බැක් තමයි මතක් වෙන්නේ. එයාගේ නම ෆ්ලෑෂ්බැක්. මේ ඇත්තට මේක කියන්න ඕනේ. ඒක කියන්න ඕනේ මටත් වෙච්ච දෙයක් කියන්න ඕනේ. මේ ඒක තමයි කියන්නේ. ඒ රොෂාන් අයියාම ඉන්නවා. ඒ රොෂාන් අයියාමද මටත් කිව්වේ ඒකයි. කමෙන්ට්ස් දෙකක් තියෙනවා. රොෂාන්ගේ ලෝචික දුන්න කමෙන්ට් එක. ඔයාට සුන්දර අතීතයක්ද තිබිලා තියෙන්නේ. ඔයාට ඔහොම වෙන්නයි මට මෙහෙම වෙන්නයි හේතුව මෙයා වෙන්න බැයිද? ලෝච ඔයා කියනවාද ඔයාගේ එක්ස්පීරියන්ස් එක? මම රොෂාන් මට වැඩක් නැහැ. මට දුකයි රොෂාන් අය කියලා දාන්න. ඔන්නේ කියලා දාන්න. නෑ ඒ විදිහටම දවසක් මෙයාත් ෂෝ එක සින්දු කිව්වා. ඉතින් ඉවරලා අඬ ගහලා මම බැනලෙම උඹයි සින්දු කියන්න. ඒක කිව්වේ මේ රඟපානේම බල්ලා තියෙනවා නංගි අපි රට ගියාම සීඩී හැම නාට්‍යෙම බලන හැබැයි මම ඔබ සින්දු කියන්නේ පාපව කිව්වා මං එදා ඉඳන් අද වෙනකන් අක්කා කිව්වා වගේ මම මේ අපේ මේ මනෝජ් අයියා ඉන්නවා නම් මම බයයි සින්දු කියන්න ඒ කියන්නේ මියුසික් වැරදුනොත් කියලා මට කියන්නේ වැරදුනොත් කියලා බයයි ඊට වඩා බයයි මෙයා ඉන්නවා නම් මගේ කට නෙවෙයි වෙවුලන්නේ කකුල් දෙක නෑ ඒක ඒක මම දකින ලෝචි මේ ඒක නරකක් නෙමෙයි මොකද රොෂාන් අය කියන්නේ දැන් අපි යම් කිසි ප්‍රතිරූපයක් හැම කෙනෙක් තුළම තියෙනවනේ එතකොට රඟපානවා නම් ඒ රඟපාන කෙනාට අපි හිතන්නේ හැමෝටම 100%ක් හැම කෙනාම සින් කරන්නෙත් නැහැනේ එතකොට පොඩ්ඩක් හරි අඩුපාඩුවක් වුණොත් ඒක මං හිතන්නේ රොෂාන් අය කියන්නේ ඒ කැරක්ටර් එකට හරි නෑ කියන එක ඒකයි ඉදිද්දි තමන් ඉදිද්දි ඕ ඒ කියන්නේ අපරාධයි එහෙම අපිත් සමහර ආස සිද්ධ තියෙනවා අපි දැන් සහ තව එකක් නේ දැන් ගොඩක් වෙලාවට මේ මරු නියමයි කියලා යවන බොරු කියන්න බෑ එහෙම කියන්න හොඳ නෑ හැබැයි දැන් මේ මෑතක මම දැක්කම යා මේ අපි හිටපු ප්‍රෝග්‍රෑම් එක මේ මේ අවසර අරගෙන සින්දු කිව්වා තෑහෙන හොඳට කිව්වා හදාගෙන හදාගෙන ඉඳලා කරන ඔක්කොම සින්දුව කියන්න ගත්තා වැරදි හදාගෙන කියන්නේ මේකයි සින්දුවක් කියනවද නැද්ද කියලා මං දෙපාරක් නෙමෙයි තුන් පාරක් නෙමෙයි සිය පාරක් විතර හිතුවා රොෂාන් අය ඉන්නවයි කිව්වා මොකද ඒ වෙලාවේ ලයිව්ම කමෙන්ට් එක අහන්න පුළුවන් නේ මට ඒකින්ද මම පොඩ්ඩක් හිතලා සින්දුවක් කිව්වා නෑ මං මගේ ඒක කියන්නේ පුරුද්දක් ඒ කියන්නේ හොඳට කිව්වොත් මං ඇත්තටම අඬ ගහලා එහෙම කියනවා නරකට කිව්වොත් කියනවා අනේ ඔක මේ පොඩ්ඩක් නැත්තම් එහෙම එහෙම කියන්නේ අපි කියන්නේ නැහැ හොඳට නමුත් කමෙන්ට් එකක් දෙන්න පුළුවන් හොඳ දැන් ඊට පස්සේ මම සින්දුව කියන විදිහ හදාගත්තා